சரணாய் ஒரு சிறிது நாட்டவன் அதத் எஸ்டிவி பௌத்த நாளிகாவின் சதகம் ஓதன ஒபட் கினேன்னட்டாய் அப்ப பலாபுருத்து வல்ல லோதுரா புத்ரஜானன் மகன்சி முழுமகத் லோசத்துங்கி හිතසුව පිණිස දේශනා කළ සද්ධර්මය අපමණයි. පුරා 45 වසක් පුරාවට ලෝක සත්‍යයාගේ හිතසුව අර්ථය පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ සද්ධර්මය අතර බෞද්ධ ජනතාවගේ සදහම් අත්පොත හැටියට उपापात्र इतामत प्रचलित सद्धर्म दंत्यक्तमाय धम्मपदे किल कियन्ने मे धम्मपदे पुरावटम मनुष्यागे यहपत पिनिस समाजे अरत्य पिनिस सुभसिद्धिय पिनिस देशना करन तियने उतुम सदहम वनपदयक्तमाय ओबट अद अप ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ධම්මපදයේ අත්ත වර්ගයට අයිති අන්තර්ගත ගාථා ධර්මයක් තමයි ඔබට අප අද සදහම් වදන තුලින් ගෙනෙන්නට බලාපොරොත්තු වන අත්තාන මේව පට මං අති රූපේ निवासे अथन्य मनुसासीय न किलेसेय पंडिता लोतुरा बुद्धिजान महंसि मे उतुम सद्धर्मे तुलि पहले कला इतामत अपूर्व अदहस अपूर्व अरत्या මානව සමාජයේට අපූර්ව පණිවිඩයක් දීලා තියෙනවා. අත්ථාන මේව පටම අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියන්නේ අපි ජන සමාජයේ තුල තිබුණු වටිනා විවහාරය බුදුරජාණන් වහන්සේ දැනට අවුරුදු 2000 ගණනකට එහා මේ විදිහට බුදුහාමුදුරුව දේශනා කළා කියලා. අත්ථාන මේව පටම පළමු කොට තමා අනුන්ට අවවාද කරන්නට අනුශාසනා කරන්නට මැති. අත්ථාන මේව පටම තමන්ගේ ප්‍රතිරූපයේ පළමු කොට සුදුසුකම් සුදුසු ගුණේ තමන් පිහිටුවාගෙන තියෙනවා. එකයි අත්ථාන මේව පටම ප්‍රතිરૂපී නිවාසී කියලා කියනවා. තමන්ගේ ප්‍රතිરૂපයේ යහපත් තැනක සුදුසු ගුණයක පිහිටුවාගෙන තිබෙන්නට ඕනේ. අතඤ්ඤ මනුසාසී ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අන්නයට අනුශාසනා කිරීම. අන්නයට අවවාද කිරීම. එංග අපට මේක අද වර්තමාන සමාජය තුල ගත්තහම මේ කාරණේ අපිට ගොඩාක් මනාව ප්‍රකට වෙන තැන් අවස්ථාවන් ගොඩක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට මේ වර්තමාන මානව සමාජය තුළ මිනිස්සු බොහෝ දෙනෙක් සූදානම් වෙලා ඉන්නේ හැම වෙලාවකම අන්‍යයන්ට ඇඟිල්ල දික් කරන්නේ. ඒ කියන්නේ අන්‍යයන්ගේ හැම වෙලාවකම වැරදි දකින්න තමයි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. හැබැයි අපිට තවත් කෙනෙකුට අපි අත දික් කරලා ඇඟිල්ල දික් කරනකොට එක ඇඟිල්ලක් අපි අන්‍යයන්ට දික් කරනකොට ඇඟිලි හතරක් අපේ පැත්තට යොමු වෙලා ඉන්නවා. ඒ කියන්නේ එතකොට අන් අයගේ එක වැරද්දක් දකිනකොට මගේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන්. ඒක මම දකින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරනවා අතඤ්ඤ මනුසාසී. එහෙනම් අන්‍යයන්ට අවවාද අනුශාසනා කරන්නට මැත්තේ අපි සුදුසු ගුණෙහි
පිහිටලා තමයි ඒ සුදුසු ගුණධර්මෙහි තමන්ගේ ජීවිතය සකස් කරගෙන තමයි සුදුසු ගුණෙහි පිහිටලා තමයි අන්‍යයන්ට අපි අනුශාසනා කරන්නේ ඒක තවදුරටත් මේ ජන සමාජයේ පැරණි සමාජයේ භාෂා විවහාරයේ ප්‍රචලිත ඉතාමත් වටිනා කාරණයක් ඔවා දිනු පරහට තමා සම්මතියෙහි පිහිටා සිට. ඒකෙන් කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ උත්තරීතර ධර්මයම තමයි අසු කාලීනව සමාජයේ මේ උපදේශයක් ආප්තෝ උපදේශයක් හැටියට ගොඩනගලා තියෙන්නේ. අනිත් අයට අවවාද කරන්නට මත්ති ඔවා දිනු පරහට අනිත් අයට අනුශාසනා කරන්නට මත්ති තමා සම්මතියෙහි පිහිටා සිට. තමන්ගේ ගුණධර්මයේ තුල පිළිතුරු අනුශාසනා කරන්න. න කිනිස්සීය පණ්ඩිතා. පණ්ඩිතයා කියලා කියන නුවණැත්ත. තමන් ඒ වගේම ලෝකයේ සමාජීය මනාව දකින පුද්ගලයා නුවණැත්ත. ඒ පුද්ගලයා න කිනිස්සීය පණ්ඩිතා. එහෙනම් මේ පණ්ඩිතයා කියලා කියනකොට මෙතන ආර්ය උත්තමයන් වහන්සේලා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ කාරණය උන්වහන්සේලා අනුමත කරගන්න. එහෙමත් නැත්නම් තමන් සුදුසු ගුණයක නොපිහිටා අනිත් අයට අනුශාසනා කරනවා නම් ඒක පඬිතුයෝ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ සද්ධර්ම පණිවිඩය තුල මේ මුළුමහත් මානව සමාජයේ ඉතාමත් වටිනා අදහසක් වටිනා උපදේශයක් සමාජමේ වශයෙන් ආකල්පමේ වශයෙන් අපට යම් අරතියක් එකතු කරගන්න මේ උතුම් සද්ධර්ම ඕදෙද සදහම් පණිවිඩය හැම දිනාටම ආශිර්වාදයක් ආලෝකයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන් යාළුවනේ SCTV channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා නවතම වීඩියෝ ඔබ ළඟට ගේන්න අපි සූදානම්. එසේ නම් ඔය පල්ලෙහා තියෙන subscribe button එක ඔබන්න. ඔබට පුළුවන් නවතම වීඩියෝ බලා ගන්න අපේ channel එක.